ැඳට පමයේ අද ප්‍රධාන පෙළේ පුවත්පත්වේම වාර්තා කරනවා දම්මික පේරාණ නාමහත්නයගේ ප්‍රකාශයක් සම්බන්ධව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වනෝ ය කිය අදහ සප්පාල වුණ කියන කතාව. පක්ෂයේ මතේ මොකද ඔු ප්‍රදජන පෙරුණේ සාමාජක නද තම ඔහු ප්‍රධජණ ප්‍රේමුණේ සාමාජකයෙක් ඉතාම අපි කියනෝ ඉතා ගේ සාමාජකතය එතුමා අපේ පක්ෂ මාජිකෙක්වමන පක්ෂයක් හැටියට අපි ඉදාම සතුට වෙන කාරණයක්. තුක කොහො දර පක්ෂයේ ඇජෙන්්ඩාවල මොක හරි වෙනසක් වෙනෝදමකදම ඇතයි. පක්ෂ සාමාජකෙක් බිහිම ප්‍රශයක් කරනවා. ක්ිය තුල මොහරි දෙයක් එගෙන ොය වගේ ප්‍රකාශයක් සිද්ධ වෙනකොට ප්‍රධානින් ඔබතුමල්ලාගේ පක්ෂනායකයා ඉන්නවා ඒඒ කට මොකරි මූලික එකගංගතාවයක් නැත් දොයිවගේ ප්‍රකාශ කරනොට නැහැ එතුමා කිසිම අවස්ථාවක ප්‍රකාශ කල්ල තිවුණේ නැහැ පක්ෂය මතයට පරිබාහිරව ගිහිල්ලා එතුමා කටයුතු කරනවා කියලා. එතුමා ප්‍රකාශ කල්ල තිවුණා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්න කැමති කියනකාරන්නේ ඒ මේ රටේ දේශපාලනය කරන බොහෝ දෙනෙක්කේ තියෙන කැමැත්තක් ඉතිං ඒ කැමැත්තයි පක්ෂ ක්‍රියාදාමයයි කියන එක දෙකක් සම බොහෝ පුද්‍යගලයින්ටඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කැමැත්තක් තියෙන්න්න පුළුවන් ඒ සම්බන්ධය නොවු යම්කිත් ක්‍රියාදාමයකය දෙන්න පුළුවන් නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන අයිතියක් පුරවැස්සිියෙක්ට ති ඒ අයිතියට අපි ගරු කරන පක්ෂයක් ඒ සම්බන්ධය අපිට පක්ෂයට විරුද්ධ කිසිම මට පලකිරීමක් එහි සිදදු වෙලා නෑ කිය කාරණය තමයි මටනම් පෙනියන්. ඔබ ම පක්ෂ ලකම්වරය යම් ුදක දැම ොහොතේ යම් කිසි තීරණ එකට එෙළබිලා තියෙන ොද යම්කි විදියේ අපේ අප අපි වෙන පෙනි සිටි මුහ කියන හම කතා මමාකර පිණිසිටල තියෙන දහ නත්ත අපි ැමදාම දම්මික පෙරෙන මහතා අපේ පක්ෂය වෙනුවෙන් කරන කාර්භාරය අපි අගේ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේ පක්ෂය මෙතෙක් කිසිදු තීන්දුවක් තීරණයක් කරන්න. මොකද ඊළඟ ජනාධිපතිවරන්නේ පැවැත්තෙන්නේ පැවැත්වෙන නියමිත. අවම වශයෙන් තව අුරුද්දකට පස්සේ. අවුද්ධකට එයා පැත්තේ තියෙන ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන්. අපි දැක්කා සමහරපක්ෂ අපේක්ෂකයෝ නම් කල්ලා තියෙනවා. ඒ ඔවුන්ට තමන්ගේ අපේක්ෂකත්වය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියන අපේක්ෂකෝ ඒ සම්බන්ධයෙන් ඉක්මං වෙල ප්‍රකාශ නිකුත් කරාට අපේ පක්ෂය අපි එහෙම කරන්නේ නෑ අපි පක්ෂයක් හැටියට නිසි අවස්ථාවද. මේ රටට සුදුසුම් අපේක්ෂකයා ඉදිරිපත් කරනවා පක්ෂයක් හැටියට අපි එක දෙයක් කියන්න ඕනේ අපි අපේක්ෂකය ඉදිරිපත් කරන්නේ මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා හැටියට ජයගත හැකි අපේක්ෂකයේ. ඒ කාරණය විතර අපි පක්ෂයක් හැටියට නිශ්චිතව කියවා. ඊළඟ ජනාධිපතිවරන්නේ ජයගන්න අපේක්ෂක අප ඉදිරිපත් කරවා නමුත් අවුරදු ගඩන් කලින් එක එක අය තමන්ගේ නම් ප්‍රකාශ කර කියලා අපි අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා නම් ඉදිරිපත් කරන්න සූදානම් නෑ ලෙකත මදම මේ සාන අපි දකින කාරනාව තමයි අපි රට ගැන පත්ව අත්තරමක රට කියන කත්තරමකු යම් කිසි සාමූහිකවීමක් වෙනවා යම් කිසි එකගතාගට පත්වෙන සන්ධානගතවීමක් වෙනවා යම් කිසි අරමුණක් වෙනනි ඒ හෙම අරමුණක් වෙනේ සන්ධානගත්වීමෝ පක්ෂ සාමාජිකයන් මාජ සාමාජිකයන් එකතුීම තුළ යම්ය අවස්ථාව ශ්‍ර ලංකාප පතිචන පරුණේ යම්යම් ක්ඩා එකක තැන්වල එක කතා කියෙන තත්වට ඇවිලතියන පෞ් කාේ හිතුමතේ වැඩ කරන සමාරකටර ඒ පෙේද නාමාරජ පක්ෂ මහත්තක විදුරි බන්න්නේ ප ගැට්ලු ඇතිුණ. ද මෙහෙම වෙන්න පක්ෂේ මාහකරෙහමනිම විනේමේ යන්ත්‍රනයයක් තිබය යුතුයිනේද හිතුමතේ අපෙන් අවසරයක් නැතු මෙහෙම කරන්න එපා පක්ෂයට තමයියක බලපාන්නේ එහෙම එකක් හ. හදා ගන්න ැරිද පක්ෂය තුල. අපෙන් අහන යම්කි ප්‍රශයක් ක ො හෙමද මොද පහගගේ දසර ොඩක් ව තුම බතුම වි මාර්ග බතුමල්ල ක ඩාම ගැව ගිහිල්ලි දන්න ු සබන්ධ නිකිය මාග ගත ල දන්නේ ඔබ කිය ඔබ අහන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතා දීර්ග පිළිතුරක් ලබාදයුතු ප්‍රශ්නයක්. එකන්නේ අප තේරුම්ගන්න ඕනේ මේ රටේ ක්‍රියාත්මක වෙච්ච ඊනයා අරගලය මත රටේ දේශපාලන සමතුලිත භාවය විනාසකර දැම. මේ රටේ ආර්ථිකය පමණක් නෙමෙයි ඒ අරගලය තුළින් විනාසකරේ මේ රටේ දේශපාලන සමතුලිත භාවය තුළ පබා කිසියම්මුූ ප්‍රශ්න ගත තත්ත්වයක් ඇතිකන්නු ලැබ්බවා. එකයන්නේ මේ රටේ ජනතාවගෙන් හැටනම ලක්ෂයක් ඡන්දයදුන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුුණේ අපේක්ෂකයා ලංකාවේ ජනාධපතිවරය හැටිට පත් කරන්න. නමුත් මේ ඉනි අරගලේ ප්‍රතිඵල්ලයක් හැටියට. පාර්ලිේන්තුවේ තනි ආසනයක් තිබුණු පක්ෂයක නායකයා මේ රටේ ජනාධිපතිවරයා හටියට පත් කරන්න ශ්‍රී ලංකා පොදුජන්න පෙරමුණේ අපිම කටයුතු කළ. ඉතින් මේක මේ අරගලය තුළ ඇතිවෙච්ච දේශපාලන සමතුලිත භාවය සම්බන්ධය ඇතිවෙච්ච තත්ව වැනි තත්වයක් යටතේ රටක විවිධකරුණුකාරණ සිද්ධ වෙන්න පුළුවන් නමුත්. මේ වන විට ඔබ කියන කාරණය සම්බන්ධය මං එකඟ වෙනවා මේ නැබත වතාවක් දැඩි විනයක් සහිතව මේ රට ඉදිරියට යාමට අවශ්‍ය කන්න කාලයල ි තියනවා එතකොටඒ විනය රටට විතරක්න මේ දේශපාලන පක්ෂවට අදාළ වී යුතුයි කියන මතේ පක්ෂයක් හැටියට අපිඉන්නවා ඒ සම්බන්ධයෙන් ඉදිරිදි ගතයුතු සියල ග්‍රාමාර්න පක්ෂයක් හැටියට ගන්න බලාපොරොත්තු වවා ලික වා මුස්ලි ග මන්ත්‍රී වය සම්න්ධ මකත උසවින ව මකත්ම කත ර්තම පත්තම ක ගෙන. වි මකරි හනම සනාත කරදම කදනේ ම්කද නෑ ඒඒ සිකුරාද නඩු තිීන්දුව මගින් එතුමන්වගේ ඔව මේ නසීල් අහමට කියන පරිසර අමාත්‍ය එතුමා හිටපු එතකොට එතුමාගේ පක්ෂ සාමාජිකත්වය අවසන් කර කියලා එතුගේ පක්ෂය මගින් සිදුකරපු දැනුන්දීමකට ඉරෙහිව එතුමා ආණ්ු කම වසා ප්‍රතිපාදනරි ශ්‍රේෂ්ඨාධිකරන්නේ ලිීමක් කර එක වැරදි කියල ප්‍රකාශයක් කරන්න කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනවා ඒ එතුමා පක්ෂය නිවත් කිරීම වැරදි නොවන බවට ඒ ඒ අනුව මේ වෙන විට ඒ අදාළ නඩ පරිදි කටයුතු සිදුවමින් යනවා. ඔබතුමල්ලාින් විනේ. ැමතිම හ ප්‍රශ්ය ත පක්ෂ ර ම ඇර ගොඩක් කන්ඩම කිවත් වෙලත් තියෙනවා ඒ සම්බන්ධය මොකක්ද කරන්නේ ඔබතු ල්ල අඩුම ගානේ තාම මන්ධනය සාමාජකත්ය අහිමි කරල නැද්දමේලකම්තුමා මෙහෙමයි අපේ ඒ මං ඔබට කලින් ඉතා දර්ග පිළිතුරක් දුන්න ඔබ ඒේ පිළිතුර බහිධන තේරුන්න්න හැ නෑ ඔබ තේරුම් ගන්න ඕනේ මේ රටේ මේ අරගලයක් එක්ක මේ රටේ සිදූනේ ආර්ථිකව මේ රට කඩා බැට්ටුව විතරක් නෙමෙයි සමාජීය සහ දේශපාල්‍ය වශයනුත් මේ රට විනාස කරනු ලැබවා අරගල ඊනිය අරගලය තුළින්. එතකොට ඒ සම්බන්ධයෙන් යම් කිසි එකැන ඒ අර වාසි ලබාගන්න අරගලේ අතුරු වාසි ලබාගන්න උත්සාහ දරපු දේශපාල නංච පිරි සිටි අපේ පක්්චෙත් ඔවුන් විධ තනතුරු තාන්නමාන්නවට ලෝබවෙලා, ජනාධිපතිකම් පස් සිදුවන්න ගිහිල්ලා විවිධ ප්‍රශ්න ඇතිවුණා. ඒ ඒ සියල්ලට මුල්ලුුණේ මංහිතන්නේ මේ අරගලය සමඟ රටේ ඇතිවෙච්ච ඒ අස්ථාවර භාවය ඉතින් දැන් අපි එයින් මිදමින් සිටිනවා ඒකම අපිට දේශපාලන පක්ෂයක් හැටියට වඩාත් දැඩි විනයක් සහිතව ඉදිරියටය මේ අවශ්‍යතාවේ මේ වෙනකොට එළඹිල තියෙනවා. ඒ අවශ්‍ය ඉදිරි කටයුතු ක්‍රියාමාර්ග ඉදිරිකාලයේ දී අපි ගන්නට අදහස්කන්න. ික ඔබතුමයි කියන කතාවට ගැන්නේ හැදිලාවත් අප හයි ගන්නගේ අදහසුත් මටේ නොනිකන් අරගලේ හිද නොම ගිය අයාලේ ගියානි හරම ගව කණ්ඩායමක් ඔ තනකපන්න ැරියම අන්තිමේදී යාලේෙ හිල් විදෙන හිිල් අන්තිමේ අයිට ්‍රක්්ක රවත්තයි ගන්නවාමගේ අහසක ම කෙලින්ම් මහන්නේ. පක්ෂේ මහර විින පද්ධතියක් තියෙනවා නම්. මොට දුව ර ෙලෙ පක්ෂ නර පහ මහලු ර ම ත මහසවාහ මකගේ ද ද රස්සල මහරි කරන්න පුලුවන් තාම අරගල හිද මු නොග කියාන අර ආයන්නි ැමත්ති ඉන්නවාගේ නි හදහසක් වගේ නික නකක් නෑ ඒක බේ බට ඔබ ප්‍රශ්නය ප්‍රශ්න දෙකක් තියනවා. පලවෙියක තමයි කෙනෙක් ආපහු එන්න වනම් අපි ගන්නවද නැද්ද කියන කාරන්නේ. එතකොට තුමා නයක සකල් සැලුදර. එහමනෙම අප ඒ සලියුන්දොර කියන්නේ ජනතාවට වඩා තේරෙන ක්‍රමේනේ ඒ අපිට වැඩි ටක් ගැඹුරින් අර්ථ දක්වොත් දේශපාලන පක්ෂයක් කියන්නේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන පක්ෂයක්. ැ අපි අපි මේ රටේ ඒ කිය භයවය වෙනුවෙන් හැමවිටම සටන් කරපු පක්ෂයක් මේ රටේ ඒකී භාව රැකගන්න ඕන කියන මතේ හිට පක්ෂයක් එතකොට මේ රට බෙදන්න එකතු වෙලා හිටපු සමහර පිලිස් පසුකාලීනව ප්‍රතිපත්තිව වට එක ගවු හම මේ රට ඒක බාවය රැකගන්න උදවකරන වගේ කියන්න කාරණය සම්බන්ධයෙන්. අපිට ඔවන් සමඟ එකතුෙන්න්න ප්‍රශ්නයක් නෑ ඒ වගේ අපි දේශපාල පක්ෂයක් හැටියට අපේ ප්‍රතිපත්ති සමඟ එකඟ වෙනවනම් ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාවේ පළ කල්ලා අපේ වෙත එන්න වනම් අපිට නැවත ඔුන් සමඟ එකතුවෙලා කටයුතු කරන්න බාධාවක් නැහැ ඒක වෙනම කාරණය. නමුත් ේශපාලන පක්ෂයක් හැටියට එහි විනේ පවත්වාගෙන යායුතුයි කියන කාරණය ඔබ කියන කාරණය සම්බන්ධයෙන් පක්ෂය ලේකම්වරය හැටියට මම සියට සීයක් එක වෙනවා මේ සමස්ත රටේම විනය පිරහිල තියෙනවා ඒ සමස්ත රටේම විනය හදන්න ඕන මංහිතන ඒ විනේ හදන්න කලින් දේශපාලන පක්ෂවලත් විනය දැඩිලෙස ආරක්ෂා කරගත යුතු වෙනවා ඒ ඒ සම්බන්ධය ඔබ කියන කාරට මං එකගේ ඒ අනුව ඉදිරිකායේදී අවශ්‍ය කටයුතු අපි පක්ෂේ විනය සම්බන්ධයෙන් දැඩි තීන්දු තිරණ ඉදිරිකාලයේදි ගන්න බලාපොත්තුවවා. දැන් සමාජයත් මතයක් තියන මැතිවරණ සම්බන්ධවඒවගේ බිද්ව අයත් මේ පිළිබඳව කතා කරනවා ඔබතුමා සදාක කරනවා අතව රුද්දක්වත් අඩුම් වශයෙන් යනුව කියල මේ ජනාධිපතිවරණයක් එන්ඩ. බොහෝ අය අපිට සමාජයේ දකිනුව මේ කතාව තියෙනවා මැතිවරණයක් දැම්මම තියෙන එකක් නැහැ ගන. මටම එනවා ොව මතිවරණයක් හෝවේවා. දැන් ඒ කොයි තරන්දුරට සාධාරන ශ්‍රලංක පුද්්‍යන පෙරුණ හැටියට බතුමල දකින්නන්නේ කහමද ගැත් එක කන්දෙ රට යම්කි ස්ථාවර්භාවයක් නෑ අරගලයක්ත් සමඟ බතුමා කියනව දේශපාලන පක්ෂ ආර්ථික වශය සමාජයේ වය සමතුලිත භාවය නැතිවුණ කියලා.ති ඒක ක්‍රම ක්‍රමෙන් හැදනකන් ඉන්නවාද යම් මැතිවරණයකට යන් අපට දැනගන්න හම්බේ ජනාධීපතිවරණයක් පවා. ඉසට තියන එකක් කාලක් නැක නෑහහිෙ තත් තියන්නේ ඒක කොහොඳ බොතුම දකිින්. . මම ඒ ඒ කාරණය සම්බද්‍ය මම එකඟ වෙන්නේෙ නැහැ. මොකද මැතිවරණ එකන අපේ රටේ ආණ්ඩුකර ව්‍යස්ථාව අනුව පත්වෙච්ච ජනාධිපතිවරේ තෝරාපත්කරගත් ජනාධිපතිවරයෙක්ට නිශ්චිත කාලයක් තියෙනවා. තෝරාපත්කරගත් ජනාධිපතිවරයා ඉවත් වනොත්. ඒ අනුව තෝරාගන්නු ලබන ජනාධිපතිවරයාට ඒ ඉතිරි කාලය සම්බන්ධයෙන් අයිතිය තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවටත් ඒවගේ තමයි පර්ලිමේන්තුවක් සඳහා නිශ්චත කාලසීමාවක් තියෙනවා ඒ කාලසීමාවට වැඩිය ඒ පාර්ලිමේන්තුවකට බලයක් නැහැ. ඉතින් අපි ශ්‍රී ලංකා පොදදුජාන පෙරමුණ කියන්නේ හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය දැඩිව තබපු පක්ෂයක්. පික්ෂක් හැටියට හැම තිස්සම ජනතාවගේ චන්දයිතති වෙනුවෙන් පෙනීහිටියා. අපේ පක්ෂය නායක වන්න මහින්දරාජ පක්ෂ ඇැතිතුමා ජනාධිපතිකාලේ එතුමට තිබුණු චෝදනාව ඕනවට වැඩිය මැතිවරණ පවත්වනවා කියන එක මිසක්. එක මැතිවරණයක් එක දවසගින් කල් දැම්ම කියල එතුමට කවදාවත් චෝදනාවක් තිබුණ නැහැ. අපේ පක්ෂය එතුමාගේ නායකත්වයටතේ අපේ පක්ෂය පිළිගන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට තීරණය කිරීම අයියේ දියයුතුයි. ජනත තමයි අවසාන තීරකයා ඔවුන්ගේ පාලකයන් කෞ කෞද්ද කියන කාරණය සම්බන්ධයෙන්. ඔවුන්ගේ පාලකයන් විය යුත්තේ කෞද්ද කියන රණය සම්බන්ධයෙන් තීන්දු තිීරණ කැනීමේ අයිතිය ජනතාවට ලබාදී යුතුයි ඒ අයිතිය පැහැරගන්න කිසිම තත්ත්වයක් යටතේ කිසිවකුටත් හිමිකමක් නොතිබී යුතුයි. ඒක නිසා අපි පක්ෂයක් හැටියට නිසි කලට මැතිවන්න පැවැත්වීම සම්බන්ධයෙන් පෙනිහිටින. බොතුමාට රිජුව ප්‍රකාශ කරන්න පුළුවන්ද ජනාධිපතුමාගේ හෝ කාලසීමාව ඉවරණං අනිවාරයෙන්ම වි්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයට යා යුතුයි කියෙ එක. අනිවාරයෙන් ජනාධිපතිවරණයට යායුතුයි එසේ නොගී හොත් එය දැනට පවත්නා නීතිය යටතේ රට අරාජි තත්යකට පත්කිරීමට. යම්හෙකින්ග ජනාධිපතිවරණය කල්දාගන්න නීති සහ ක්‍රමවේද ගේන්න පුළුවන්ද ඒ ඔබ ඔබ කියන්න ඉතින් මෙහමයි. එහෙම නීතියක් ගෙනෑවෝ අපි ඒ අවස්ථාවද්දි බලමු ඒකට මකක්ද කරන්න පුළුවන් කියලා. හැබයි මේ වෙනකොට එහෙම කතා බහක් නැහැ සමාජය එහම ඉල්ලීමක් නෑ එවැනි කතිකාවතක් නෑ. එවැනි නීති සම්පාධනය කරන බවට කිසිම සමාජයේ දැනුවත්වීම කුත් නැහ. අපි එහෙම ආරංජියකුත් නැහ. තින් එහෙම අර නැති දෙයක් සම්බන්ධයෙන් පුරෝකතනයක් කරන්න. ේශපාලන පක්ෂයක ලකම්වරේ කැටියට මං කැමති නහැ ඒ අපි බලමු එහෙම තත්ත්ව කාවොත් ඒ තත්ත්වයට මූුණ දෙන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කළ හැකි සෑම සියලු කාරණයක්ම අපි පක්ෂය ඒ වනුවෙන් පෙනී හිටිනවා කියන කාරණය අභිවාදයෙන් ප්‍රකාශ කරන්න වගේ අවවාසා ප්‍රශ්නය ගැන ජධිපතිරණයකහෝ කුබුණ ොහෝ ැතිවරණ කාවත් ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බතුමල්ල සූ දානම්ද අප මේ වනවිටත් ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම්, ඒ විතරක්නෙමේ අපේ පක්ෂ නිර්මාතෘු බැසිල්රාජ පක්ෂ මැතිතුමා. පසුගිය දවසක ඉතා පැහැදිලිව. අපේ සියලු ආසන සංවිධායකවරුන් සහ දිස්්‍රි සංවිධායකවරුන් සමඟ පැැත්තුූ රැස්වීම ඉතා පැහැදිලූ ප්‍රකාශකට සිටිය. ඊළඟ මැතිවරණය ජනාධිපතිවරණයක්ද පාලිමේතු මැතිවරණයක්ද පලාත් සබා මැතිවරණයක් ද කියන කාරණය අදාළවෙන්නේ නැහැ. අනිවාර්යෙන් චන්දපත්‍රිකාවේ පොහොට්ටුව ලකුණ තියෙනව කියන කාරණය. ඒකාරණය සම්බන්ධයෙන් අපිට දැඩිවිස් වස තිය.